ගොඩක් අය කතා වෙන විදිහට යොහානි දේශපාලනයට එයිද වීඩියෝ එකට යන්න කලින් ඔබත් අපගේ YouTube චැනලයට ආගන්තුකෙක් නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට subscribe button එක ඔබලා පුංචි සහයෝගයක් දෙගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා දින 14ක් ඉන්දියාව පුරාවට සංචාරය කරපු යොහානි මේ වෙනකොට විශාල වැඩ කොටසක් ලංකාව වෙනුවෙන් ලෝකෙ වෙනුවෙන් සිද්ධ කරලා ඉවරයි මේ වෙනකොට යොහානි ඒ හිටපු දවස් 14 ඇතුළත ඉන්දියාවේ පෙරලියක් කරන්න වැඩ කොටසක් කරලා ඉවරයි කියලා තමයි අපිට ආරංචි වුනේ ඉන්දියාවේ ප්‍රාන්ත රසක තමන්ගේ ගායන හැකියාවන් ඉදිරිපත් කරපු යොහානි මැනිකේ මගේ හිතේ ගීතේ විතරක් නෙවෙයි ලෝකයේ තියෙන ජනප්‍රියම ගීත ඉංග්‍රීසි හින්දි තමිල් මෙන්න මේ හැම සින්දුවක්ම ගායනා කරන්න යොහානි ඇබ්බැහි වෙලා හිටියා ඒ නිසාම ඉන්දියාවේ ප්‍රේක්ෂක ජනතාව රසිකයෝ යොහානිට තවත් ආදරය කරන්න පටන් ගත්තා යොහානි බලාපොරොත්තු නොවන විදියටත් එහා ඉතින් මෙන්න මේ ජනප්‍රියත්වයත් එක්ක ඕනම් කෙනෙක් ජනප්‍රිය වෙනකොටම මතක් වෙන්නේ දේශපාලනය ඉතින් ඊයේ දිනේදී දින 14ක් ඉන්දියාවේ ගත කරලා ලංකාවට ආපු යොහානි මාධ්‍ය වේදිකාවක අසපු පැනයකට පිළිතුරු දුන්නේ මේ විදියට යොහානි ඔබ දැන් ලෝකයේ වගේම ලංකාවේම ජනප්‍රිය තරුවක් ඉතින් ඔබ දේශපාලනයට ආරාධනාවක් ලැබුණොත් එනවද මෙන්න මේ ප්‍රශ්නයට මාධ්‍ය වේදිකාවට යොහානි පිළිතුරු දුන්නේ මේ විදියට මම දේශපාලනයට කැමති නැහැ ඒ වගේම මම ප්‍රේක්ෂකයෝ ආදරය කරන ගායිකාවක් විතරයි ඉතින් ඒ නිසා ඒ ගායිකාව කියන තැනට දේශපාලනය මම අදාළ කරගන්න උත්සාහ කරන්නේ නැහැ ඉතින් යොහානි කොන්ද පණ ඇතුව තමන්ගේ තීරණය එක පිට එළියට දාපු එක ගැන ඔබට මොකද හිතෙන්නේ යොහානි දේශපාලනයට එනවට ඔබත් විරුද්ධ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන ගමන් ඔබගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න